නේමුල්ල ුළුගාහො ප්‍රදේශී ජීවත්වන ජන්ත ඉමුල් ගොඩ මහත්මයා ඉතාමත් සාර්ථක පොල් වගාවක් පාත්වාගෙන යනවා? එත් වගේම තමන්ගේ පොල් ඉඩ මේ ඉතිරි ඉඩකඩ ප්‍රයෝජනට ගනමින්. එහි ඉතාම සරුසාරවත් කහ වගාවක් පාත්වාගෙන යන්නත් ජන්ත මහත්මයට හැකාවල බෙලතියෙනවා. එවිතරක් නෙවේ කහපැල අතර තියෙන පුංචි ඉඩකඩත් ප්‍රෝජනට ගන්න හොඳ කරම්නා කරන හැකියාවක් මේ ගොයි මහත්මයට තියෙනවා. ඒ ඉඩකඩේ ගෝන බරු කියන වීවර්ගේ වපුරලා මෙ වෙනකොට ඉතාම සාර්ථකව ඒ පැලදළුලා වැඩෙන ආකාරය දකින්න පුළුවන්. කිසිම විටක රසායනෙක පෝරහෝ වල්නාශික භෞවිත කරන්නේ නැති මේ ගොයි මාත්මයා ස්භාවික ක්‍රමවේදයකට වල්නාශික සහ පොහෝර තමන් විසින්ම නිෂ්පාධනය කරගන්නවා. ඉතින් අපි නිකම්ම අපත යමුණ කාලවේලාව කොයි තරම් ප්‍රයෝජනට ගන්න පුළුවන්ද කියලා අපිම ආයමත් හිතලබල. බදුලදිස්්‍රික්කේ වැලිමට ූ පරණගම ප්‍රදේශීලික්කම් කොටාසේ උළුගල ප්‍රදේශයේ ආරම්භ කර ඇති කාබික පහර නිෂ්පාදන ව්‍යාපෘතියක් පිළිබඳවයි දැන් අපි ඔබට කියන්නේ. වගේ පොහොර ලකම් කාර්යාලේ කෘෂිකර්ම දෙපර්තමෙන්න්තුවේ මෙන්ම කෘෂිකරර්ම අමාත්‍යංශේත් උපදෙ සහ අධීක්ෂණ යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. උළුගල ඕගනිික් ෆාම් විදිහයට නම් කලාතියෙන මෙහි කාබනිික ගන පොහොර දියර පහොරසා ජයිව පොහොර නිෂ්පාදනය කරවා. ඔොමදේ තමයි මේ කාබනෙක්ක පහර නිෂ්පාදන ්‍යාපෘතිය මගින් වැලිමට සහ ඌව පරණගම ප්‍රදේශයේ දෙළින්ඳ පවුල්වල හයිසිය දෙනකුට රැකයා අවස්ථා හිමි වෙලා තියෙනවා. ලඟ එන ආහාර අර්බුදයට අදම සදාානමියන්න්න තේමාකරැනිමින්, කොළඹ දර්ස්ථැන් විදුහලමගින් සන්නධාන කරන, තර්ස්තැන් යුතුකම වැඩස්ථාන ඒ ආරම්භ කරුණවා. විදහල්පති ප්‍රමුදිිට වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්නීම යටතේ මේ වැඩසටාන ක්‍රාප්න කරනවා. එවෙනුවෙන්. පාසැල් රදරියන් ආදිසිසුන් දෙමවපියන් මෙන්ම පාසැල් සල්වර්ධන සමතියක්ත් තමන්ගේ දායකත්ව එලබා දෙෙනවා මිහි සමාරම්භේ සැටහන් කරමින්, පාසැල් ගෙවත්තේ පැලැසිටීමට හටතුකිරුණවා. ආර අර්බුදයට ශක්තිමත්ව බෝනදමේ අරමනින් තරුණ පිරිසක් සම්මග එක්ව අමාත්‍යේ රොෂාන් වනසිංහ මහතා වගාභූමයක් ආරම්ම කර ලතිෙනවා. පක්ෂ පාට බේදයක් නැතුව අගේ කළයුතු මේ වගාබිමේ! මන්ඥොක්කා, කෞපි මුන් ඇට තක්කාලියඇතුු බෝගවර්ග රැසක් වගකිරෙනන අතරේ. අතත්්‍යවරත් තමන්ගේ ශ්‍රමදායකත්වය මීට එක්කරනවා. ජාතික තරුණ සේවා සභාව නිලධාරින් මෙන්ම තරුණ තරුණයන් විශාල පිරිසකුත් ඊට එක්කුණා. ඉදිරයේදී ඇතිවි හැකි ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ අරමුණෙන් ස්්‍රී ලංකා ගුවන් හමුදාව. දිවයිනේ සියල්ලුම ගුවන් හමුදා කඳුවරු ආවරණයවන පරදි වගා සංග්‍රාම ව්‍යාපෘතියක් ආරම්ම කලාා. ඒ එයා මාර්ශල් සුදශවන පතිරෙන මහතාගේ උපදෙස් මතයි. කෙටි කාලයක් තුළ වැඩි අස්වන්නක් ලබාගතයැකි බෝග පිබඳව මේදී වැඩි අවධානයක් යොමු කරෙනවා. ගොන් හමුදා විදායක කෘෂි ඒකේ අධික්‍ෂණ යටතේ ක්‍රාත්මක මේ ව්‍යාපෘති යටතයේ සියලුම ගුවන් හමුදා කඳුරු තුළ නව ගොවිබිම් ඇතකිරීමටත් පීවරගන්නවා. ඉදිදී මේ ව්‍යාපෘතියමගින් ලබාගන්නා අස්වෙන්න. ගුවන් හමුදා සාමාජිකයන්ගේ පාරිභෝජනයට මෙන්ම. සාමාන්‍ය ජනතාව වෙතත් ඉතාම සහනදායි මලගණන් යටතේ අලවිකිරීමට සැලසුම් කරති වෙනවා. ලුවන් දිහට වගා කරපු ඔබේ ෙවත්තේ දර්ශන පෙලක්. අපිකරපුඉල්ලීමට ප්‍රධචාර දක්ොමින් එවා තිබුණු ඉදාම සුන්දර ෙවක්තක් තමයි මේ කඩවත ප්‍රදේශය පදිංචි ජගත් නෙලිකම මහත්ම අ තමයි මේ අපූරර්ු වගාව පෞත්වාගෙනයන්නේ. ඇඟට ගුණදායක එළවළු පළතුරු එක්ක මනසට සුවදායක හැඟීමක් විඳගන්න මේ ගෙවත්ටද හැකියාව තියෙනවා. මුණු පොතට අපි වැයකරන කාලයෙන් ටිකක් විතර අඩු කරලා මෙන්න මේ වගේ දේකට යොමුුණොත්. සරුසාර ගෙවත්තක් කියන්නේ. අපිට තව දුරටත් හීනයක් නෙවෙේ. නැහැ බැහැ කියන රිනාත්මක හැඟීම වෙනුවට බැරි නැහැ කියන ධනාත්මක හැඟීමෙන් හිත් පුරුවෝගෙන වගා අරගලය වෙනුවෙන් අපි පෙළගහෙමෝ.